අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත්වබට කියන අයිටන් ප්‍රවෘත්තිය සමගෙන බහමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාධ ගුණවර්ධන ප්‍රථමේ නවදහන යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත. ජනපති සහ පිලිපීන කතානායකවරිය අතර හමුවක්. අඟුණුකොළ පැලැස්ස සිද්ධිය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කමිටුවක්. වනාත විල්ලුවේ වැටලීම. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. මෙම එකඟතාව පළ කර ඇත්තේ පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකාව මහතා හමු වූ අවස්ථාවේදී. පිලිපීනයේ සිවුදින රාජ්‍ය සංචාරක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී එහි සභාපති තකෙහිකෝ නකාව මහතා සමග පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇති එක් ව්‍යාපෘතියක් වන්නේ කොළඹ වරායට පිවිසීම සඳහා කුළුණු සහිත මාර්ගයක් ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ලබා දීමටයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීමට එකඟ වී ඇත්තේ විද්‍යා තාක්ෂණික සහ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දීමටද එකඟතාව පළ කර තිබෙනවා. මෙම එකඟතාවන්ට අදාළ ගිවිසුම් වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකාව මහතා අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ පිලිපීන කතානායිකාව මෙන්ම එරට හිටපු ජනාධිපති නියමන ග්ලෝරියා මැකපගල් ඈරෝයෝ මහත්මියද හමු වුණා. එහිදී එරට කතානායකවරිය පැවසුවේ ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ප්‍රයත්නක සියලු වැඩසටහන් වලට පිලිපීන පාර්ලිමේන්තුවේ උපරිම සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට පිලිපින ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ඉදිරියේදී රජයේ ක්‍රියාවට නන්වන සියලු වැඩසටහන් වලට පිලිපින පාර්ලිමේන්තුවේ එකඟතාව එකහෙලා පළ කරන බවද ඇය කියා සිටියා. පිලිපින පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ සභාපති නියද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා කළා. සියුදින පිලිපින සංචාරයේදී ඊයේ දිනට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතුළු දූත පිරිසට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්ුණේ එරට ජනාධිපති මන්දිරයේ වන මලකණියන් පැලසියේදී. පිලිපින ජනාධිපති රොඩ්රිගෝ ඩියුටරෙට් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් සහ ගෞරවණීයව පිළිගත්තා. වසර 58ක රාජතාන්ත්‍රික සම්බන්ධතාවලදී පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලද ප්‍රථම ශ්‍රී ලංකේය රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම ඓතිහාසික සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුවරැගත් ආලේඛ චිත්‍රයක් පිලිපින ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුවේ ඒ අනුවයි. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට දෙරටේ අමුත්තන් විශාල පිරිසක්ද එක්ව සිටියා. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන්ට පහර දීම සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකරුණ මහත්මිය පවසන්නේ. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් මේ අමාත්‍යංශය නියෝජනය කරන එක නිලධාරීවරයෙක්ගෙනුත් යුක්ත කමිටුවක් පත් කළා. මේ වන විටත් අඟුරුකර පැලැස්සේ සිට ඒ කටයුතු පරීක්ෂණය පවත්වමින් ඉන්නවා. ඊට අමතරව දෙවනි කමිටුවකුත් මම පත් කරන්න කටයුතු කරා. ඒ සඳහා අපේ අමාත්‍යංශයේ ඒක නිලධාරී මහත්මයෙක්, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කෙනෙකුත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කෙනෙකුත් පත් කරලා ඒ අයගෙනුත් වාර්තාවක් බලාපොරොත්තු වෙන. තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ යහපත වෙනුවෙන් මෙම පහර දීම සම්බන්ධයෙන් ලොකු මතයක් හදන්න උත්සාහ කරනවා. මේ සම්බන්ධයෙන් මේ කාලය තුළ විශේෂයෙන්ම මේ රටේ පාලනයක් තිබිච්ච නැති දවස් 52ක කාලයක් තුළ බන්ධනාගාර තුළ අපි ගොඩනගාගෙන ගිය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අඩාල වෙලා කඩා වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. මම බොහොම වගකීමෙන් කියනවා, තත්ත්වයක් තරාතිරමක් නැතුව ඕනෑම නිලධාරියෙකුට දඬුවම් ලබා දීමට මේ පරීක්ෂණයෙන් අනුතුරුව මම කටයුතු කරනවා.
පුත්තලම වනාතවිල්ලව පොලිස් වසමේ ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිදහන් ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණේ. පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ ඩිටනේටර් 100ක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය මෙතෙක් හඳුනාගෙන නැති බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කරන්නේ. හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය බහ තිබූ බැරල් 3ක්, නයිට්‍රික් ඇසිඩ් පිරවූ බැරල් 6ක්, බොර 12 තුවක්කුවක්, ජීවොණ්ඩ 7ක්, ලැප්ටොප් පරිගණකයක්, නිංජා ඇඳුමක් සහ වයර් තොකයක්ද සොයාගෙන ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අක්කර 85ක පමණ විශාල පොල්වත්තක තිබූ කුඩා නිවසක් ආසන්නයේ වළදමා තිබියදී මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි අවුරුදු 18 සහ 24 යන වයස්වල පසු වන තරුණයන් 4 දෙනෙකුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වනවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. දැනට අපමත නිදහස්ව සිටින නඩුවේ පළමු විත්තිකරු යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරි ප්‍රේමානන්ද උදුලාගම ඇතුළු විත්තිකරුවන් 3 දෙනා අධිකරණයේ පෙනී සිටියා. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා. නඩුව මැයි මස 10 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණා. කොහුබල ප්‍රදේශයේදී කොකේන් මත්කුඩු ග්‍රෑම් 62.06ක් ළඟ තබා ගැනීම සහ ජවාරම් කිරීම සම්බන්ධ චෝදනාවලට වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දඬුවම් නියම කළා. නලින් චාරුක නැමැති විත්තිකරු 2012 වර්ෂයේදී කොකේන් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීම සිදු වුණා. පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් ජනාධිපතිවරයා නියම කරන ලද දිනයක චූදිතයා ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමටයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ. බස්නාහිර පළාත් හිටපු මහ ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ බිරිඳට එරෙහිව පනවා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස පළමු වන දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ කොළොණ්ඩාව මීතුටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුව මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ජෙරඩ් මෙන්නිස් මහතාගෙන් විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා. බැකියන් රෝ ගෲප් ලංකා නැමැති චීන පෞද්ගලික සමාගම මෙරට තුළ නීතිමය සේවා සපයන සීමා සහිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගුණ කෙරුණා. ඒ නයන්ත විජේසූරිය නැමැති නීතිඥවරයෙකු විසින් අදාළ චීන සමාගමට මෙරට නීතිමය සේවා සැපීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම් කරු ඉල්ලා සිටින්නේ. රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ඇති නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද විභාගයට ගැනුණා. පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවෙකු වන නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන එච්.ඒ. දයානන්ද මහතා මෙහිදී සාක්ෂි ලබා දුන්නා. නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඇතුළු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහිව පොදුදේපල පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 21 වනදාට කල් තැබුණා. තමන් ජාතිවාදය නියෝජනය නොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බත්තරමුල්ල බටපොත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකර ඇති රන්වැට විරුද්ධ කිරීමේ උත්සවයෙන් පසුව පැවති ජනහමුවට එක්විමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ. සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා. ජාතිවාදියෝ නෙමෙයි, අපිට ජාතිගතයක් තියෙනවා. මේ අපේ රට කියලා හැඟීමක් තියෙනවා. සියලු දෙනාටම මේ රටේ ජීවත්වීමේ අයිතිය නිදහසේ අපි ඔක්කොම තියෙනවා. අපි අපේ රටට ආදරය කරනවා. මේ රට කෑලි වලට කඩලා යම් කිසි කෙනෙක් ඒ සඳහා මූලික පියවරක් ගන්නව නම් ඒකට විරුද්ධ වීමේ අයිතිය අපිට තියෙනවා. ජාතිවාදයක් අවසන්ද අද ඉතරම් 90 මිනිස්සු අපි අතර නැහැ. ඉතින් ඒ නිසා කවුරුවත් මම හිතන්නේ රජයේ වාහන කාබන් බද්දේ නිදහස් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට සියලු වාහන සඳහා කාබන් බද්ධ ක්‍රියාත්මකයි. රජයේ වාහනද ඊට ඇතුළත්. මෙම බද්ධෙන් නිදහස් කර ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන පමණයි. රජයේ වාහන කාබන් බද්ධෙන් නිදහස් කර ඇති බවට පළවූ වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. සෑම මෝටර රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ මෙම බද්ධ අය කරනු ලබනවා. වාහනයක එන්ජින් ධාරිතාව පදනම් කරගනිමින් ඝන සෙන්ටිමීටරක් සඳහා කාණ්ඩ 3ක් යටතේ වාර්ෂිකව මෙම බද්ධ අය කිරීමට නියමිතයි. ජාත්‍යන්තර පාරිසරික නිර්දේශිත තත්ත්වයන් යටතේ දෙහිවර අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු තැන හිමිව තිබෙනවා. ඇමරිකාවේ සුප්‍රසිද්ධ මුහුදු ආහාර ශ්‍රේණිගත කරන්නා වූ ආයතනය වන මොන්ටෙරේබේ ඇක්වේරියම් සීෆුඩ් වොච් ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාව අනුවයි ශ්‍රී ලංකාවට මෙම ස්ථානයේ හිමිව තිබෙන්නේ. ජාත්‍යන්තර නිර්දේශය සහ පාරිසරික නිර්දේශිත තත්වයන් යටතේ ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේදී එය නිසි ලෙස ආරක්ෂා කරමින් කටයුතු කර තිබෙනවා. මෙය මෙරට මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයට යහපත් ප්‍රවණතාවක් ඇති කිරීමට පිටුවහලක් වනු ඇති බවයි ධීවර අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර ධීවර කර්මාන්තයේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. අපේ රටේ විශාල ආර්ථිකයක් හැටියට උපාදනය වෙන නිල් කකුළුවන් ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන මත්ස්‍ය ආහාරය. අද අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙමින් පවතිනවා. නිල් ආර්ථික වැඩපිළිවෙළ සාගර සම්පත් ආර්ථිකය උල්පතක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. ධීවර කර්මාන්තයේ නව වැඩපිළිවෙළක් හැටියට අපි ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරනවා. ඊයේ කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරා. තිරිකුණාමලයේ ප්‍රදේශයේ මූදේ මාළු වගා කරන වැඩපිළිවෙළ කුරුල් ලෙස ක්‍රියාත්මක කරා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා අද වැඩ බහර ගත්තා. සබරගමු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා වැඩ බහර ගැනීමද අද සිදු වුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමිනුයි සභාපතිවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කාවන් රත්නායක මහතා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධ්‍යායකයෙකු වනවා. වරාය ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයට කිරීම තම අරමුණ බව මෙම අවස්ථාවට සහභාගී වූ වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගර රත්නායක මහතා සඳහන් කළා. රජයේ ප්‍රතිපත්ති ඒ වගේම වරායට සහ රටට ගැළපෙන ප්‍රතිපත්ති අපි ඇති කරන්න ඕන. අපි මෙතන ඉන්න සේවකින්ට අනාගත පරම්පරාවලට ගැළපෙන ප්‍රතිපත්ති මේ හැම දෙයක්ම නිවැරදිව කරගෙන යන වගකීම විශේෂයෙන් මටත් ඇමතිවරයා හැටියට ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිටත් ඒ වගකීම ලැබුණා. මෙතර සබරගමු පළාත් ආණ්ඩුකාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සබරගමු පළාත් නව ආණ්ඩුකාර දුරයට පත් වූ ධම්ම දිසානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන අංශයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළා. සබරගමු පළාත් ආණ්ඩුකාර දුරේ කටයුතු කළ නිලුකා ඒකනායක මහත්මිය එම දුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි ධම්ම දිසානායක මහතා පත් කෙරුණේ. ඒ සබරගමු පළාත් සභාවේ 11 වන ආණ්ඩුකාරවරයා ලෙසයි. ඉදිරි වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා සභාවට නව නිලධාරීන් පත් කිරීම අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති දයා රත්නායක මහතා පත් කෙරුණා. ශ්‍රී ලංකා උත්තේජක වර්ධන නියෝජ්‍යායතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය අර්ජුනද සිල්වා මහතාද, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතාද ඇතුළු නිලධාරීන් 14 දෙනෙකු මේ සඳහා ඇතුළත්. ක්‍රීඩාවේ දියුණුව හා පරිපාලනය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමත් ක්‍රීඩාවේ උන්නතිය පිණිස දායක වීමත් ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධාන අරමුණයි. බලාපොරොත්තු වෙන ඇත්තසෙම මේ කෙටි කාලයේදී ක්‍රීඩාව හරි පාරකට ගෙන ගන්න. ක්‍රීඩා කරන්න අවශ්‍ය ඒ වපසරය අපි නිර්මාණය කළ දීම තමයි මගේ තියෙන එකම ආසාව. මම හරි ආසයි ලංකාවේ ක්‍රීඩාව පිරිසිදු වෙනවා නම් අපි අපේ රටේ ක්‍රීඩාව හොඳතැනකට ගෙනියමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසමට අද පැමිණියා. ඒ පළාත් සභා මැතිවරණයේ කල්ගත වීම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන නියෝජිතින් හමුවෙන් පසු මාතෘදා දහස් දක්වුවා. පළාත් සභා ඡන්ද 6ක් නොපවත්වා වසරකට වැඩි කාලයක් ජනතාවට හිමි ඡන්දයෙන් ලබා නොදී ආණ්ඩුකාර පාලනයට ගොදුරු වී තිබෙනවා. විශේෂයෙන් යළිත්වරක් අපි ඉල්ලා සිටියේ ඉක්මනින් මහජනයාට ඡන්ද බලය ලබා දීමට කටයුතු කරන්න කියලා.
අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ මතය විමසන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පරණ ක්‍රමයට ඡන්දය තියන්න පුළුවන් කියන ස්ථාවරයේ සිටීම අපිට ලොකු හයියක් කියලා අපිට අද දැනුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා. කමිෂන් සභාව මේට පෙරත් ප්‍රකාශ කළා දිනා අගතියටපත් වෙන ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යාමට හැකියාව දෙනවා. කමිෂන් සභාවේ මතය හැටියට අපි ප්‍රකාශ කරන අඳුරාම මේව ඡන්ද විමසීම ප්‍රකාශ වීම මහා ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීම. ඒක නිසා මේව ඡන්ද විමසීම දැනට බලය ක්‍රියාත්මක නොවන නව ක්‍රමයට තියනවට වඩා පහසුවෙන් තියන්නට පුළුවන්. පරණි ක්‍රමයට දෙයි ඡන්ද විමසීම තියන්නට ඕ ක්‍රියා කිරීම සුදුසු යන මතය මැතිවරණ කොමිෂන් සභාව දරනවා කියන එකට කිව්වා. මොකද හුඟ දෙනෙක්ම බලලගේ කරේ ගෙජ්ජිය වඳින්න කතා කරනවා. ගෙජ්ජිය වඳින්න කෙනෙකුයි හොයාගන්න නැත්තේ. මැතිවරණ කොමිෂනටම ගෙජ්ජිය වඳින්නේ කියනවට වඩා වෙනත් කෙනෙක් ගෙජ්ජිය වඳිනවා නම් හොඳයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරක්කන් වගාවටද සේනා දළබුවාගෙන් හානි සිදුව තිබෙනවා. අනුරාධපුර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ බඩේරිඟු වගාවටද සේනා දළබුවාගෙන් දැඩි හානි සිදු වුණා. එම ප්‍රදේශයේ අක්කර 65ක් පමණ වන කුරක්කන් වගාවද මේ වන විට සේනා දළබු හානියට ලක්ව තිබෙනවා. තිබ්බටුවා ගම, ඇලයාපත්තුව, වඳුරුපිටිය ආදී ගම්මානවල වගාකර ඇති කුරක්කන් වගාවද මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. නිර්දේශිත පලිබෝධනාශක යෙදුවද දින කිහිපයකින් නැවතත් මෙම දළඹුවන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. දැන් මේ කුරක්කම් වගාවට මේට ඉස්සරලා අපි කවමදාකවත් කුමිනාශක භාවිතා කරලා නැහැ. දැන් මේ වෙනකොට මේ 3-4 ගමනක් විතර කුමිනාශක භාවිතා කරලා තියෙනවා. අපිට දැන් ගොවිතැන් කරන්න බැරි තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. කොච්චර මේ මහන්සිලා සල්ලි හෙව්වත් වැඩක් නැහැ. ඉතින් තෙල් පොහොර වලටම ඒ සල්ලි මදි. අද තෙල් තුන් පාරක් ගහලවත් තව පණුවා මරා ගන්න බැරුව ගියා. මාස 3-4ක් විතර යනවා මේ කපල අහුල්ලක් ගන්න. හදපු දවසවල පණුව හිටියේ නැහනේ. දැන් මේ කපන්න ඕන මෙන්න තමයි දැන් පණුව වැඩි වෙලාම ඉන්නේ කුරහන් කරලට. තෙල් ගැහුවට පස්සේ ටිකක් අඩු වුණා. නැවත වතාවක් ඒ තෙලේ සාමාන්‍ය සරගතිය අඩු වෙගෙන එනකොට නැවත වතාවක් මේ සේන දළඹුවා මේ කුරහන් වලට එනවා. අපි ඉල්ලා සිටින්නේ ඉතින් මේ ගොවියන්ට මොනවා හරි සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. ඉතින් විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා දකුණු ආසියාතික ශල්‍ය වෛද්‍ය ප්‍රතිමූර්තිය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. එනිමිතෙන් උපහාර උළෙලක් නෙවිල් ප්‍රනන්දු ශික්ෂණ රෝහලේදී අද පැවැත්වුණා. විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා වෙත මෙම සම්මානය පිරිනැමුණේ ඉන්දියාවේ චෙන්නායිහි පැවති ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරයේදී. එය ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකා සුසුම්නා කළමනාකරණ ජාල ව්‍යුහයේ සභාපතිවරයා වන්නේද වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතායි. ඇගේ මුලලේදී අදහස් දැක්වූ සෞඛ්‍ය මාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ නරේන්ද්‍ර පින්ටෝ මහතා ඇතුළු කීර්තිමත් වෛද්‍යවරුන් රැසක් මෙරටින් බිහි වී ඇති බවයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමවල වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මහනුවර හරන්කහව හෙනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනේ විහාරාධිපති උඩරට අමරපුර මහානිකායේ අනුනායක අපවත් වී වදාළ පූජ්‍ය අත්තරගම වජිරජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය පිණිස හෙනේගම ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. පූජ්‍ය අත්තරගම වජිරජෝති ස්වාමීන් වහන්සේ අපවත් වන විට 97 වන වියේ පසු වුණා. 35 වසරක් හෙනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යාතන පිරිවෙනේ පරිවිනාධිපති වශයෙන් උන්වහන්සේ කටයුතු කළා. පසුව සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ උන්වහන්සේ සිංගප්පූරුව, ජපානය, ඇමරිකාව, ඉතාලිය ආදී රටවල විදේශ ධර්මදූත සේවයේද නිරත වුණා. මෙරට බෞද්ධ ශාසනයට උන්වහන්සේගෙන් සිදු වූ සේවය අතිමහත්. ශ්‍රී දේහය පිළිබඳ ආරාධන පූජෝත්සවය මහනුවර අලවත්තේකම විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. සංවාදයේ සජීව කාලීන සාකච්ඡාව අද රාත්‍රියේ 10 සිට පැය දෙකක කාලයක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. ප්‍රේක්ෂකයන්ටද ඒ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබෙනවා. අන්තර් සමාගම් සේවක සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. 160ක පඩිය රුපියල් 25000ට අඩුයි. අපි කියන්නේ වහාම රුපියල් 10000කින් පෞද්ගලික සේවකයන් අවම් පඩිය වැඩි කරන්න. වතු සේවකයන් ඉල්ලීම සාධාරණයි. එනිසා ඒ ඉල්ලීම ලබා ගැනීම සඳහා වතු සේවකයන් ගෙන යන සටනට පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සාප්පුවල වැඩ කරන සේවකයන් ලෙස අපි අපේ උපරිම සහාය ලබා දෙනවා.
රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අතකොළුවක් ලෙස කටයුතු කරන බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. පහුගිය අවුරුදු 10 ඇතුළතම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන වෘත්තීය සංගමය යම්කිසි දේශපාලන පක්ෂයක අතකොළුවන් ලෙස කටයුතු කරන බව පේනවා. එහි සමහර නායකයන් කටයුතු කරන්නේ බොහොම පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෛද්‍යවරුන්ගේ සංගමය විදිහට. ඒක තවදුරටත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයක් වෙන්නේ නැහැ. මේ රටේ වෛද්‍යවරුන්ට සාතිශය බහුතරයකට අවශ්‍යතාවයක් නැහැ. රාජපක්ෂවරුන්ගේ දෝලාව කරගහන ඇම්බැට්ටේ වෙන්නේ. එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ජනතාව සූදානම් නම් මම සූදානම් කියලා. අපි ඊට කලින් කියනවා ගෝඨාභය මහත්තයාට තමන් නියෝජනය කරන පොට්ටුව සූදානම්ද කියලා අහන්නකෝ. ගෝඨාභය මහත්තයා කියනකොටම මම සූදානම් කියලා එයාගේ අයියා කියනවා මාත් සූදානම් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා දැන් පොට්ටුවේ අපි කවුරුත් තාම තීරණය කළ නැහැ කාටවත් දෙන්න කියලා. යකෝ එතකොට මේ පොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඉන්න 7-8 දෙනෙක් ඉන්න අපේක්ෂකයෝ. ඒ නිසා ගෝඨාභය මහත්තයාට කියන්නේ ජනතාව සූදානම් කරන්න කලින් පොට්ටුව සූදානම්ද කියලා අහන්නකෝ. රට තුළ ස්වාධීනව කටයුතු කළ හැකි රාජ්‍ය සේවයක් පවතින බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. රබර් සංවර්ධන නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව සංවර්ධන නිලධාරීන් 56 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගැනුණා. ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය බතරමුල සිරිපායදී සිදු කෙරුණේ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය වඩිවිල් සුරේෂ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපගේ මාතෘභූමියේ රාජ්‍ය සේවය ඉතාමත් විශිෂ්ට රාජ්‍ය සේවයක්. දැන් අපි දැක්කා මේ දවස් 52 විප්ලවයේ රාජ්‍ය සේවකයන් ඒ කාර්යභාරයම එහෙම්මම කරා. කිසිම අඩුවක් උනේ නැහැ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ රටේ මේ දවස් 52 දේශපාලන වශයෙන් අස්ථාවර වුණත් රාජ්‍ය සේවකයන්ගේ කලදැක්ම එතුමන්ලාගේ තියෙන දක්ෂතාව එතුමන්ලාගේ තිබෙන අපක්ෂපාතිභාවය නිසා තමයි මේ රට මේ දවස් 52 ඉදිරියට ගියේ. දේශපාලාත්මය කොච්චර හිටියත් මේ රටේ ස්වාධීනව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් රාජ්‍ය සේවයක් තියෙනවා නම් එහෙනම් ඒක රටේ ශක්තියක් නේ. අද දින මේ රටේ හරි නායක තත්ත්වයක් ලැබුණ නැත්නම් අද මේ සංවර්ධනධාරි පත්වීම ලැබෙන්නේ නැහැ අපිට. මේ රබර් කර්මන්ත කඩාන වෙట్లදනේ රබර් කර්මන්ත ගොඩ ගන්න ඔයාලගේ ලොකු කටයුත්තක් මේක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකුවේ කාර්පත්තා විද්‍යුත් බැංකුකරණ මධ්‍යස්ථානයේ සේවක මණ්ඩලය සංවිධානය කළ ධර්මදේශනයක් එම බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වුණා. එන්ටර්ප්‍රයිස් ඒෂියා ආයතනයේ සංවිධානය කළ 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මානවලදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සම්මානයක් වන සුපිරිවිකි සම්මානයට පාත්‍ර වුණා. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අශෝක හෙට්ටිකොට මහතා විසින් ඒ සඳහා හිමි සම්මානය ලබා ගත්තා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. අමාත්‍ය රජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එසමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk